ඔයාලට කොහොමද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මම A-level වලට බෞද්ධ ශිෂ්ටාචාරය කරා ඉතින් මම බෞද්ධ ශිෂ්ටාචාරය කියන සබ්ජෙක්ට් එකට ලේසියෙන්ම ඒකක් ගන්න මම මොනවද කරේ මොන වගේ ටිප්ස් ද අනුගමනය කරේ කියලා ඔයාලට කියන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ එහෙනම් වීඩියෝ එකට යමු හරි මුලින්ම මම කරපු දේ තමයි හරියට පැහැදිලි නෝට් එකක් හොයාගත්ත එක. ඒ කියන්නේ අපිට නෝට් ගොඩක් තියෙනවා. ඒ නෝට් හැමදේම අපිට පාඩම් කරන්න බෑ. මොකද අපි BC කියන විෂයෙන් විතරක් නෙමේ උසස් පෙළට කරන්නේ තව විෂයන් දෙකක් කරන්න ඕනි. ඒ නිසා අපිට පැහැදිලි නෝට් එකක් ඉස්සෙල්ලම හදාගන්න ඕනි. ඔය ඔයාලට පේන්න තියෙන්නේ මගේ ක්ලාස් එකේ නෝට් එක. ඉතින් මේ වෙලාවෙදි මම මට A-level වලදී BC කරපු ගුරුවරු මතක් කරන්න ඕනි ඉස්කෝලේදී BC උගන්නපු ටීචර්ත් ඒ වගේම මට ක්ලාස් එකේදී BC උගන්නපු ටීචර්ත් ඒ වගේම තමයි සාමාන්‍ය පෙරදී මට බුද්ධ ධර්මයේ උගන්නපු ටීචර්ත් ටීචර්ලා නිසා තමයි මට ලේසියෙන්ම BC වලට A1ක් ගන්න පුළුවන් උනේ ඉතින් මම මේ වෙලාවේදී ඒ ගුරුවරු ආදරයෙන් මතක් කරනවා ඔය ඔයාලට පේන්න තියෙන්නේ මගේ ස්කෝරේ මේ ස්කෝරේ නෝට් එක නෙමෙයි මගේ මේ පන්තියේ නෝට් එක. ඉතින් චූල ටීචර් අපිට හරියට පැහැදිලිව නෝට් දුන්නා. නෝට් ඒ කියන්නේ පාඩම් කරන්න බැරි විදිහට ආස වෙන්නේ නැති විදිහට නෙමෙයි. හරිම ලේසියෙන් අපිට මතක හිටින විදිහට සරලව තමයි අපිට ටීචර් නෝට් එක දුන්නේ. බලන්නත් ආස හිතෙනවා ඒක. හරිම කෙටි. ඒ වුණාට කෙටි වුණාට තියෙන විශේෂ දේ තමයි ඒකේ හැම දෙම අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මම පාඩම් කරේ ක්ලාස් එකේ ටීචර් දුන්න නෝට් එක. ඉතින් මම මුලින්ම කරපු දේ තමයි හොඳ නෝට් එකක් හොයාගත්ත එක. ඊළඟ දේ තමයි මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා මම උසස් පෙළ විභාගයට ඒතුණා ගත්තේ කොහොමද කියලා. එතනදී මම විෂය පැදුරු කියලා දෙයක් ගැන කතා කරා. ඒක තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ මම හැම සබ්ජෙක්ට් එකටම අපිට විෂය නිර්දේශයේ තියෙන අනුමාත්‍රකාව ඉඳලා කොළවල ලියාගත්තා. ඊට පස්සේ මට පේන තැනක ප්‍රදර්ශනය කරගත්තා. ඊට පස්සේ මම ඒවා පාඩම් කරන ඒවා ඉස්සරහින් හරිදාගත්තා. එතකොට අපිට හරිම ලේසි පාඩම් කරේ මොනවද පාඩම් කරේ නැති මොනවද කියලා හොයාගන්න. ඒ වගේම තමයි අපිට සතුට හිතෙනවා අපි මෙච්චර ගොඩක් පාඩම් කරා නේද කියලා. ඔය තියෙන්නේත් ඒ වගේ එකක්. ඒ කියන්නේ අපි දැන් මාතෘකා ගොඩක් තියෙනවා BC වල. ඉතින් ඔයත් තියෙන්නේ මම ඒ මාතෘකා ලියාගත්තු කොලයක්. ඕකේ තියෙන්නේ මම හිතන විදිහට ප්‍රධාන මාතෘකා ටික. ඉතින් මම හැම පාඩමක්ම පාඩම් කරලා ඉවරනාට පස්සේ ඕකේ ටික් එකක් දාගන්නවා. ඒ වගේම තමයි අර විෂය පැදුරු කියන එක ප්‍රධාන මාතෘකාවලට අමතරව අනුමාතෘකත් තිබ්බා. ඉතින් මම ඒකට ටික් දාගෙන තමයි පාඩම් කරගෙන යන්නේ. ඒ වගේම තමයි මම ෂෝට් නෝට්ස් උත් හැදුවා. හැබැයි මම ගාව දැන් ඒ ෂෝට් නෝට් නැහැ. ඔය තිබ්බ ටිකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ෂෝට් නෝට් හදන එකත් ගොඩක් හොඳ දෙයක්. බෞද්ධ ශිෂ්ටාචාරය කියන සබ්ජෙක්ට් එකේදී අපිට ඔය ශාස්ත්‍රවරු කියන කොටසින් එහෙම ෂෝට් නෝට් ගහන්න තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඒ වගේ වැඩි පාඩම් කරන්න නැහැ. කෙටියෙන් මතක තියාගන්න දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා ෂෝට් නෝට් ගහන එකත් හරිම හොඳ දෙයක්. ඔය තියෙන්නේ මම එක්සෑම් එක ලං වෙලා හදාගත්තු ඒ කියන්නේ පොඩි කොලයක් වගුවක්. ඕකෙත් තියෙන විෂය නිර්දේශය. එක්සෑම් එක ලං වුණාට පස්සේ මම ඒ කියන්නේ අපිට මොකක් හරි තැනක අමතක වෙලා තියෙනවද දන්නේ නැහැ සැකයිනේ. ඒ නිසා මම මුල ඉඳලම පාඩම් ටික නැවතත් ලියාගෙන නැවතත් මම පාඩම් කරපු ඒවා ඉස්සරහින් හරිතදා ගියා. ඔතනදී ඔයාලට පේනවා ඇති මම පැත්තෙන් කොටු තුනක් තීරු තුනක් ගහගෙන තියෙනවා. ඒ තීරු ඉස්සරහින් මම හරිදාගෙන තියෙන්නේ මම පාඩම් කරපු වාර ගණන. මෙතනදී විශේෂම දේ තමයි අපි මොන දේ කරත් වැඩක් නැහැ පේපර්ස් කරන්නේ නැත්තම්. ඉතින් උසස් පෙළ විභාගයේදී හැම විෂයක්ම කරන ළමයෙක් දන්නවා පේපරේට ගිහින් ලියන්න නම් අපිට පෙරහුරුවක් තියෙන්න ඕන. ඉතින් පෙරහුරුව තමයි අපි කලින් පේපර්ස් කරන එක. පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් ඒ වගේම තමයි ක්ලාසස් වල දෙන පේපර්ස් අපි නිතර නිතර කරන්න ඕනි. එතකොට තමයි අපේ අත හුරු වෙන්නේ. ඒ නිසා
මම නම් papers කරා ඇති වෙන්න කරා paper ඉතින් මට විභාගයට ගියාට පස්සේ බයක් දැනුනෙත් නැහැ ඒ කියන්නේ පුදුමයක් වුනෙත් නැහැ මම නිකන් ඔය ලියපු model paper එකක් වගේම සාමාන්‍ය paper එකක් තමයි විභාගයටත් එන්නේ අපි papers කරා නම් කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ මම ඒ නිසා ඔයාලටත් කියන්නේ උපරිම papers කරන්න අපිට තියෙන පෙරහුරුව තමයි ඒක මෙතනදී MCQ papers විතරක් නෙමෙයි ලියන papers කරන්න ඕනි දෙකම සමබරව කරගෙන යන්න ඊට පස්සේ paper කරාට විතරක් මදි ඒ paper එක්ක අපි past papers පොතකින් බලලා ඒ වගේ වැරදි නිවැරදි කරගන්න ඕනි එහෙමත් නැත්නම් අපේ පන්තියේ ගුරුවරයෙකුට ගිහින් දෙන්න ඕනි ඒව බලන්න මම නම් කරේ paper ලියලා අපේ class එකේ private class එකේ teacher ගිහින් දුන්නා ඒ වගේම තමයි ඉස්කෝලේ අපිට BC උගන්වපු teacher ගිහින් දුන්නා කවදාවත් ගුරුවරු පේපර් එකක් ගිහින් දුන්නම බලලා දෙන්න බෑ කියන්නේ එයාලා අපට බලලා දෙනවා ඒ වගේම තමයි ඒ වගේ තියෙන අඩුපාඩු අපිට කියලා දෙනවා ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයා උසස් පෙළට BC කරන ළමයෙක් නම් අනිවාර්යෙන් පේපර් ලියලා අතහුරු කරගන්න මෙතනදී පේපරේට විශේෂ දෙයක් කියන්න ඕනේ ලියන පිටුගාන අදාළ වෙන්නේ නැහැ අපි කොච්චර සාර්ථකව පිළිතුරු ලියනවද කියලා තමයි වැදගත් වෙන්නේ ඔයාලට ඔය පේනම ඇති මම පේපර් ලියලා තියෙනවා ඉතින් ඔයාලත් පේපර් කරන්න MCQ කරන්න ඒ වගේ උත්තර බලා ගන්න වැරදි උත්තර මේක වැරදුනේ කොහොමද කියලා ඒවා හොයන්න ඒ වගේම තමයි past papers නම් අනිවාර්යෙන්ම කරන්න ඕනි past papers වල තියෙන යම තමයි ළමයි කැරකි කැරකි අපේ විභාගවලට එන්නේ ඉතින් ඔයාලා ඒ දේවල් කරොත් BC කියන සබ්ජෙක්ට් එකට ඒකක් ගන්නවා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. ගොඩක් කට්ටිය කියනවානේ BC අමාරුයි කියලා අමාරු නෑ හරිම ලේසි. පේපරේට අපිට ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා ඉතින් ඕකත් චුට්ටක් බලා ගන්න. එතකොට අපිට ලකුණු ළමයි දැනගන්න පුළුවන්. BC වලට ඒකක් ගන්න මහ ලොකු දේවල් කරේ නෑ. අනික ළමයි වගේම ඉතින් මාත් කරේ ওই ටික තමයි. ඔයාලට කියන්න තියන්නේ BC කියන විෂය අමාරුයි කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඒත් ඒ විෂය අමාරු නැහැ. පැහැදිලි නෝට් එකක් තියෙනවා නම්, තමන්ගේ උත්සාහය තියෙනවා නම්, තමන් ඒ වෙනුවෙන් කැප වෙනවා නම්, මහන්සි වෙනවා නම් BC වලට විතරක් නෙමෙයි ඔයා උසස් පෙළට කරන හැම විෂයෙටම ඒකක් ගන්න හරිම ලේසි. ගොඩක් දෙනෙක් ඔය BC අමාරුයි අමාරුයි ගා නටන්නේ එයාලා ගාව හරියට නෝට් එකක් නැති නිසා. ඔය හෙන දිග වැල් වටාරම් තියාගෙන BC විෂයට ඒකක් කවදාවත් ගන්න බෑ. හරි සරල නෝට් එකක් තියෙනවා නම් BC කියන්නේ හරිම ලේසි විෂයක්. ඒ වගේම මම දෙයක් මතක් කරන්න ඕනි අපිට රටවල් කියලා පාඩමක් තියෙනවා. ඒක ගොඩක් දිග පාඩමක්. එතනදී මම නම් එතන ඒකේ ඔක්කොම පාඩම් කරේ නැහැ. මම ලියන ප්‍රශ්නෙකට සූදානම් වුණේ නැහැ. ඒකෙන් මම එතනදී සූදානම් වුණේ කෙටි ප්‍රශ්න ටිකට විතරයි. මොකද රටවල් කියන්නේ අපිට ඒ කියන්නේ ඒක අපි දන්නේ නැහැනේ නේද? ඒ කියන්නේ අපේ රටේ දේවල් නෙමෙයි. ඒ නිසා ඒක නම් ටිකක් අමාරුයි කියලා මම පිළිගන්නවා. මොකද ඒ කොටස BC වලින් මට අමාරුනේ ඒ ටික විතරයි. ඒත් මම ඒ වගේ කෙටි ප්‍රශ්නයකට ඒ කියන්නේ MCQ එකකට මේ ඉරක් ගහ ගන්න තරම් පාඩම් කරගත්තා. ලියන ප්‍රශ්න කරන ලියන්න මම සූදානම් වුණේ නැහැ. ඒ ටික තමයි තින් චුට්ටක් අමාරු කොටසකට තියෙන්නේ BC වල. අනිත් ඒවා නම් හරිම ලේසි. මම වගකීමෙන් කියනවා හරියට මේ විෂයට ආදරෙන් උත්සාහයෙන් වැඩ කරනවා නම් ඔයාට BC වලට ඒකක් ගන්නවා කියන්නේ ඇත්තටම ලේසි දෙයක්. හරි මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් ගන්න ඇති කියලා. එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ videos බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා.